අයිබෝවන් ඔබ රාත්‍රී නමේ අයිතිය අයිටෙන් ප්‍රවෘත්තිය සමගින් මම චරිත දනංජය පමණු හේන්ද්‍ර මම තාරිකා මිහිරංකනේ ප්‍රථම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ප්‍රසංසාත් නින්දාත් දෙකම ලැබුණා. මම යනවා අකමැති රනිල් සමුගනිමින් කියයි. මට නින්දා කළ හොඳ කිව් සිරු දෙනාටම ස්තුති කරනවා. එක්සත් ජාතික පෙරමුණු නායක රැස්වීම මතකෙතු මත අවසන් වේ. රටට අවැසි නායකත්වය ජනතාවට ලැබුණා. මහනාහිමිවරු ජනපතිට ආශිර්වාද කරති. පරාජයේ වගකීම පක්ෂය භාරගත යුතුයි. කබීර් කියයි. මාස්කු ප්‍රහාරය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්නයි මන්ත්‍රී ලන්සා ජනපතිගෙන් ඉල්ලා. රනිල් වික්‍රමසිංහ මහතා ග්‍රාමාන්ත දුරෙන් ඉල්ලා සිටීමට තීරණය කළා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලැබුණු ජනවරම පිළිගෙන එතුමාට අවශ්‍ය පරිදි ආණ්ඩුවක් පිටවීම සඳහා මෙම තීරණය ගත් බවයි රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී ඉල්ලා සිටීමේ තීරණය දැනුම් දෙමින් ප්‍රකාශ කළේ. තමන් ඊයේ පසුරුවේ ජනාධිපතිතුමා හමු වූ බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා. මම ඊයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හමු වුණා. එතුමා සමග පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කළා. පාර්ලිමේන්තුවේ බහුතරය අපට තිබුණත් රාජපක්ෂ මහතාට ලැබුණ ජනවරම පිළිගෙන එතුමාට අවශ්‍ය පරිදි ආණ්ඩුවක් පිටවීමට ඉඩ සැලසීමට අප තීරණය කළා. මම ප්‍රජාතන්ත්‍රවාදය අගයනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා. ඒ අනුව යමින් නව ජනාධිපතිවරයාට නව ආණ්ඩුවක් පිහිටුවීමට අවකාශ සලසමින් අග්‍රමාත්‍ය දුරයෙන් ඉල්ලා අස්වීමට මම තීරණය කළා. මම ඒ බව නිල වශයෙන් හෙට ජනාධිපතිතුමාට දැනුම් දෙනවා. අග්‍රමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ මට ප්‍රශංසා වගේම නින්දා අපහසත් එල්ල වුණා. හොඳ වගේම නරක අහන්නත් ලැබුණා. මට ප්‍රශංසා කළ, නින්දා කළ, හොඳ කිව්, නරක කිව් සියලු දෙනාටම ස්තුති කරනවා. මගේ රාජකාරී කටයුතු සඳහා සහාය වුණ සියල්ලටමත් කෘතවේදීත්වය පුද කරනවා. ඔබ සැමටම ස්තුතියි. අර්බුද රැසක් මැද එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාව අවසන් කෙරුණා. සාකච්ඡාව පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදී. ඔබතුමා දැන් කියන්නේ මේ දැන් ඊළඟ නායකත්වය කොහොමද ඔබතුමාලගේ එක්සත් ජාතික පෙරමුණේ අලුත් වෙනවද නායකත්වය වෙනවද කොහොමද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්නේ මට කියන්න මට කතා කරන්න බෑනේ පක්ෂයේ සවන්ජි පිටිපසේ ආන්න ලක්ෂ්මන් කිරියල් ඇමතුමා ළඟ ආන්න මනෝකර සම්පත මොකද නම සඳහන් කරලා කිව්වා ඔබ ආන්න කිව්වා කියලා කියන්නේ ආන්න එච්චරයි ඇයි තරහෙන් වගේ නෑ තරහම යන්නේ නෑ රාජකීය හේතු මොකක්ද නෑ අපි සාකච්ඡාවෙන් තරහ වෙන්න දෙවස් දුණා ඒක තමයි මං තරහෙන් ඉන්නේ හැබැයි ඒක ඔයාලට කියන්න බෑනේ ඔබලා තරහ වැඩි කරනවානේ මේ එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රචාර අවස්ථාවේදී රටවටේ දුවදුව අපි ඒ අයට ඡන්දය ලබා දුන්නා. දෙමළ ජනයාගේ ඡන්දය මුස්ලිම් ජනයාගේ ඡන්දය ඕනට වැඩි ලබා දුන්නා. හැබැයි ඒක ජාතිවාද ඡන්දය නෙවෙයි. නමුත් ඒක එජා පෙරමුණේ ඉන්න සමාජයට තේරෙන්නේ නැහැ. ඉතින් මට ප්‍රශ්නය. කිසිම විවාදාත්මක කතාවක් නැහැ. ඇත්ත වශයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන කරුණු අනුව අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටීමෙන් පසු සියලු අමාත්‍ය මණ්ඩලය විසිරෙනවා. ඒකෝට මේ මොහොතේ ඉඳලා අමාත්‍ය මණ්ඩලය විසිරලා තිබෙනවා. ඒකෝට ඒ අනුව කටයුතු කරන්න තියෙන විරුද්ධ පක්ෂය. ජනවරමක් ලැබිලා තිබෙනවා. ඒ ජනවරමට ගරු කළා සියලු දෙනා කටයුතු කළ යුතු තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දළදා සම්මිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපතිතුමා අස්කිරි මල්වතු මහනාහිමිවරුන්ද පැහැදටුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උදැසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිකා පරිශ්‍රය වෙත පැමිණියා. එහිදී මහනුවර පුරපති කේසර සේනානායක මහතා ජනාධිපතිතුමා පිළිකනු ලැබුවා. අති විශාල පිරිසක් ජනාධිපතිතුමාට සුබ පැතීමට එම ස්ථානයට රැස්ව සිටියා. දළදා මාලිකා පරිශ්‍රයේ සිටි ජනතාවකින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හිමි වූයේ උණුසුම් ප්‍රතිචාරයක්.
අනතුරුව දළදා මාලිකා වෙත ජනාධිපතිතුමා පිවිසියේ මකුල් සක් බෙරමත්තේ දේවඩ නිලමේ ප්‍රදීප් නිලංක දැල මහතා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිගත්තා. සතර මහා දේවාල බස්නායක නිලමෙවරුන් සහ පිටිසර දේවාල බස්නායක නිලමෙවරුන්ද එම අවස්ථාවට එක්ව සිටියා. මුර ආයුධකරුවන් පෙරටු කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දළදා මාලිකේ තුලට පිවිසියා. අනතුරුව ජනාධිපතිතුමා ආගමික වතාවත් තුළ නිරත වුණා. දළදා මාලිකෙන් පිටතට පැමිණි ජනාධිපතිතුමාට රැස්ව සිටි ජනතාවකින් එම අවස්ථාවේදීද ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයක්. ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමග සුහද කතාබහකද නිරත වුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මල්වතු මහවිහාරයට පැමිණියේ ඉන් අනතුරුවයි. මෙහිදී මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටු අවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදුටු ජනාධිපතිතුමා ආශිර්වාද ලබා ගත්තා. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමින් වහන්සේ සහ අනුනායක ස්වාමින් වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනතුරුව අස්කිරි මහවිහාරයේ වෙත ගොස් අස්කිරි මහවිහාරයේ මහානායක අතිපූජ්‍ය වරකාකොඩ ඥානරත්න ස්වාමින් වහන්සේ බැහැදුටුවා. එම පාර්ශ්වයේ අනුනායක ස්වාමින් වහන්සේ ඇතුළු කාරක සංඝ සභාවේ මහා සංඝරත්නය එම අවස්ථාවට වැඩම කර සිටියා. ජනාධිපතිතුමාට ආශිර්වාද කරමින් උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කළා. බැනෙකින්න හුරි කඩුව විද්‍යාසාකර මහපිරිවෙන් විහාරස්ථානයේ වෙත ගිය ජනාධිපතිතුමා රාමඤ්ඤ මහනිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමින් වහන්සේද බැහැදුටුවා.
තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා ලැබූ පරාජයට තම පක්ෂයේම ඇතමුන් වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබිර් හෂීම් මහතා පවසනවා. මාවනල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඔබතුමා හිතන්නේ නැද්ද ඔබේ පක්ෂේ පරාද වෙන ඔබේ පක්ෂයේම අමාත්‍යවරු ගායක වුණා නැද්ද? අමාත්‍යවරු කියලා පුද්ගලයන්ම ගන්න පුළුවන්. පුද්ගලයන්ට ඔය හැටි ලොකු බලයක් නැහැ පුද්ගලයන්ට. නමුත් ඔව් සමහර අය ගේ හැසිරීම ක්‍රියාකලාපය වෙන්න පුළුවන්. පක්ෂයක් හැටියට අපි අපේ සංවිධානය හරහා අපි ඒවා නිවැරදි කරන්න අසාර්ථක වුණාද කියන එකත් එක ප්‍රශ්නයක්. ඒ නිසා මේකට හේතු කාරණා ගොඩක් එකතු වෙන්න ඕනේ. අපි ස්වයං විවේචනයක් කරලා අපි වැරදි නම් අපි ඒක නිවැරදි කරන්නට අපිට හයියක් නැත්තම් වැඩක් නැහැ. අපි ලෑස්ති වෙන්න ඕනේ ඒකට. මම විශ්වාස කරනවා පක්ෂ හැමෝම ඉහළ තනතුර වලින් ඉවත් වෙලා ඉඩ හදන්න ඕනේ. පක්ෂයට ඕනේ විදියට රට ඉල්ලන සුදුසු මෙතෙන්ට දාන්න. ඒක කවුරු හෝ වෙන්න පුළුවන්. මහා සංඝරත්නයට අපහාස කිරීම මෙන්ම එකිනෙකාගේ පෞද්ගලික මතවාද ප්‍රකාශ කිරීම සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ පරාජයට හේතුවක් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානපෙරුඹ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. දැන් මාස දෙකමාරයි මැතිවරණයකට තියෙන්නේ. මේ මාස දෙකමාරගෙන චූටි කාලය තුළ රටට වැඩක් වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා දැන් මතයක් එහෙට තියෙද්දි අපි වැඩ කරන්න ගියාට වැඩක් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ හින්දා අපිත් කකුලෙන් අදින්නේ නැතුව කරගෙන යන්න ඉඩ දෙන්න ඕනේ. මාසංගරත්නය කියන විදිහට මේ රාජ්‍යනුත්තුමා මංගලනුත්තුමා ඒ වගේම පාර්ලිමේන්තුමා මේ ප්‍රකාශ මේ සංඝයා වහන්සේලාට අපහාස කිරීම මේ පරාජයට හේතු වුණා කියන. ඇත්තටම ඔව්. එක එක්කෙනා එක එක කතා ප්‍රකාශ කරන්න ගියේක අපේ පරාජයට හේතුවක් කියන එක අපි පිළිගන්නවා. ඒක එක් එක්කෙනාගේ පෞද්ගලික මතය තමයි පිළිඹුල් වුණේ කියන එක අපි පිළිගන්නවා. ඒක අදත් කතා වුණා. ඒවා අපේ අඩුපාඩු කියන එක අපි පිළිගන්නවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහයතුන් දේශපාලන පක්ෂවල මහජන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. කරුණු රැසක් පිළිබඳව එහිදී අවධානය යොමු කෙරුණා. අපේ ප්‍රධාන කාර්යභාරයක් වෙන්නේ මේ රටේ ලාංකීය එක්සත් ජන බලයක් ගොඩනැගීමයි. ඒ සඳහා ගෝඨාභය මැතිතුමා කියන ලද පරිදි මේ ක්‍රියාදාමයට දමිළ මුස්ලිම් බහුතර සහෝදර ජනතාව එකතු විය යුතුයයි ඔහු කියන පරිදි අපි ඔවුන් එකතු කර ගැනීම සඳහා ඔවුන් වෙත සමීප වී ආමන්ත්‍රණය කිරීමට සිංහල ජනතාවට විශේෂයෙන්ම තියෙන වගකීම අපි අගය කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා කවුරුත් එතුමාට ඡන්දේ නොදී හිටියත් එතුමා තමන්ගේ රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට ඇතුල් කරලා කොටස් කාර්යෝ කරන්න ලෑස්ති කියලා ඒ ආරාධනය කරලා තියෙනවා. මම ඉතාමත්ම ඕනකමින් දෙමළ මුස්ලිම් කතෝලික යම් ජනතාවක් ඒ රැවටුණා නම් ඒ ආකාරයේ මම ඉල්ලීමක් කරනවා. ඒක රැවටිල්ල කරපු නායකින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා මේ අවස්ථාවේදී ගෝඨාභය එක්කත් එක් වෙලා අප රට දියුණු කිරීමේ සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට එක් වෙන්නේ කියලා. දේශප්‍රේමී වම ඓතිහාසිකව තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කළා වගේම මේ රටේ ජනතාව මේ වගේ ජයග්‍රහණයක් සඳහා දේශප්‍රේමීත්වය ප්‍රධාන කොටගෙන එක්පතිබියදී ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කිරීම සම්බන්ධව ඔවුන්ට යම් පාඩමක් ඉගෙනගන්නට සිද්ධ වුණා. ඔවුන්ට තිබුණු තත්ත්වයන් නැති වෙන තැනට දැන් කරුණු සිද්ධ වෙලා තිබෙනවා. පාස්කෝ ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පූර්ණ බලය සහිත විශේෂ කොමිෂන් සභාවක් පත් කරන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කරන නිමල් ලන්සා මහතා ප්‍රකාශ කරන්නේ මෙම ව්‍යසනය පිටුපසට ඉන්නේ කවුරුන්ද යන්න හෙළිකරගත යුතු බවයි. එමෙන්න ප්‍රහාරයට හේතු වූයේ කුමක්ද? එය වළක්වා ගැනීමට අවස්ථාව තිබියදීත් එසේ සිදු නොවූයේ ඇයිද යන්න බොහෝ දිනා තුළ මතුව ඇති ප්‍රශ්නයක් බවයි මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ. කතෝලික ජනතාවගේ මෙන්ම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තුව හා ඉල්ලීම වන්නේ ප්‍රහාරයේ සැබෑ තොරතුරු හෙළිකර ගැනීමයි. ප්‍රහාරය සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු දැන ගැනීම සියලු දෙනාගේ අපේක්ෂාවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව සහ ඒ ක්‍රියාකාරීත්වය පිළිබඳ අගරාජගුරු හිම්පානන්ද සෑහීමකට පත් වූයේ නැහැ. මේ පිළිබඳ කතෝලික රදුගුරු මණ්ඩලයේද පසුගිය දා රැස්වී පැවැත් වූ සාකච්ඡාවකදී මෙවැනි කොමිෂන් සභාවක් අවශ්‍ය බව සඳහන් කර තිබෙනවා.
යනුව පාස්කු ඉර්දා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පූර්ණ බලය සහිත විශේෂ කොමිෂන් සභාවක් පත් කරන ලෙසයි නිමල් ලංසා මහතා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ. සියලුම ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර AJM මුසම්මිල් මහතා පවසනවා. ITN ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අද දින ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දුන්නා ජනාධිපතිතුමාගේ නියෝගයේ පරිදි ආණ්ඩුකාර තනතුරු වලින් අපට ඉල්ලා අස්වෙන්න කියලා. මේ පණිවුඩය සියලුම ආණ්ඩුකාරවරුන්ට දැනට දැනුවත් කරලයි තියෙන්නේ. ඒ නිසා මම එවෙලම බස්නාහිර පළාත් ආණ්ඩුකාර තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති කාර්යාලයට යොමු කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට රටේම ආශිර්වාදය හිමිවන බව මහා සංඝරත්නය ප්‍රකාශ කරනවා. ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියා. ලක්ෂ 70%කට ආසන්න ජනවරමක් ලබලා දීලා කෙලින් ඉඳගෙන වැඩක් කරන්න පුළුවන් නායකත්වයක් බිහි කරලා තියෙනවා. ඒක කොන්දේසි විරහිතව ආපු ගමන. ඒ නිසා ලංකාවේ මහ ජාතිය හැටියට ඒ වරම ඔබතුමාට ලබලා දීලා තියෙනවා. 7 වෙනි විධායක ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපි ආශිංසනය කරනවා. තුන්රුවන්ගේ ආශිර්වාදය අපි ප්‍රාර්ථනා කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ වතාවේ පත් කර ගන්නට යෙදුනේ මහජනයා බලාපොරොත්තු වුණේ මේ රටේ උරුමය, මේ රටේ නීතිය, සාධාරණත්වය, මේ සියල්ල ආරක්ෂා කරන්න ඒ වෙනුවෙන් ක්‍රියාකරන්න එතුමාට අපි ශක්තිය එක්කල යුතුමයි. පහුගිය ජනාධිපතිවරණ සමයේදී ඉතාම නින්දිත ආකාරයට එක්සත් ජාතිපක්ෂයේ භික්ෂුන් වහන්සේලා බේද බින්න කිරීමත් සංඝ බේද පාප කර්මයක් සිද්ධ කළා. එහි දිට්ඨ ධම්ම වේදීනීය අකුසලයේ විපාක දීම නිසා තමයි එක්සත් ජාතිපක්ෂයට මේ බඳු අන්ත පරාජයකට පත් වෙන්න සිද්ධ වුණේ. මේ ස්ථාවරයේ මතම ගියොත් ඊළඟ පාර්ලිමේන්තු මහමැතිවරණයේදී එක්සත් ජාතිපක්ෂය අන්ත පරාජයකට පත් වෙනවා කියන එක තමයි අපිට සඳහන් කරන්න තිබුණේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට ආරක්ෂා කරන බවට ඇති විශ්වාසය මත ඉදිරි මහමැතිවරණයෙන් පසු සිංහල රාවය විසිරුවා හැරීමට තීරණය කළ බව එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමීන් වහන්සේ පවසනවා. අපිට හොඳ රාජනායකෙක් ලැබිලා තිබෙනවා. අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වගේ මහා දැවැන්ත යුග පුරුෂයෙක් ලැබිලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රට රකීවි, මේ රට ආරක්ෂා කරાવි. ඒ නිසාවෙන් එළබෙන පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් පස්සේ අනිවාර්ය වශයෙන්ම නව සිංහල රාවේ ජාතික සංවිධානය විසුරුව හරින්නට තීරණය කර බව මේ වෙලාවේ සිහිපත් කරනවා. එතුමාට මේ සියලු කටයුතු අපි බාර දෙනවා. එතුමා ගැන පූර්ණ විශ්වාසය තබමින්. එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර මහතා ලබන 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. හලාවත මහාධිකරණ විනිසුරු ඉවෝන් ප්‍රනාන්දු මිනවියයි නියෝගය නිකුත් කළේ. නීති විරෝධී ගිනි අවි ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2004 වසරේදී ගොනු කර විභාගමින් පවතින නඩුවේ ඇපකොන්දේසි කඩකිරීම හේතුවෙන් ශාන්ත සිසිර කුමාර මහතා පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. එම නඩුව යලිකැඳවූ අවස්ථාවේදී ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණේ. මෙම නඩුවට අදාළව 2011 වසරේ මාර්තු 31 වනදා ශාන්ත සිසිර කුමාර මහතාට ඇප ලබා දී ඇති අතර එහි එක් ඇප කොන්දේසියක් වන්නේ සෑම ඉරිදා දිනකම පෙරවරු 9 අත් 12 අත් අතර හලාවත පොලිසිය වෙත වාර්තා කිරීමයි. පසුව එම කොන්දේසිය ලිහිල් කර සෑම මාසකම අවසන් ඉරුදින හලාවත පොලිසිය පෙනී සිටීමට ඔහුට නියෝග කළා. ඔහුගේ කල්ක්‍රියාව සම්බන්ධයෙන් හලාවත පොලිසියෙන් වාර්තාවක් ඇඳවා ඒ පිළිබඳව සලකා බැලීමෙන් පසුවයි මහාධිකරණය පසුගියදා ඔහුව ප්‍රථම වරට රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තැන්පත් කර ඇති අනුරාධපුර රුවන්වැලි මහාසෑයේ තැන්පත් කිරීමට නියමිත චූඩා මාණික්‍ය වැඳ පුදා ගැනීමට විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාව මෙම චූඩා මාණික්‍ය වැඳ පුදා ගන්නවා. ඒ ලබන 25 වනදා රුවන්වැලි මහාසෑයේ තැන්පත් කිරීමට නියමිතයි. ලබන 22 වනදා පස්වරු 7 සිට 25 වනදා දහවල් 12 දක්වා මෙම චූඩා මාණික්‍යය අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිමේ තැන්පත් කර තිබෙනවා. එහිදීද ජනතාවට වන්දනාමාන කිරීමේ අවස්ථාව සැලසෙන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේ. මේ මාසේ 25 වෙනිදා මහසෑයට නව චූඩා මාණික්‍යයක් පළඳවනවා. ඒ වගේම 26 වෙනිදා ස්වර්ණාලේපිත කොත් වහන්සේ නිරාවරණය කරලා
මහා සංඝරත්නයේ 1500 නමකට සංඝගත දක්ෂිණාවක් පිරිනමලා මේ පින්කම නිමාවටපත් කරනවා. දැනට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රදර්ශනය කෙරෙන චූඩාමාණික්‍ය 21 වෙනිදා හවස 5 ඉඳලා පහුවදා පාන්දර 5 වෙනකම් කුරුණෑගල ඇත්කඳ රාජමහා විහාරයේ ප්‍රදර්ශනය වෙනවා. ඒ වගේම 22 වෙනිදා රාත්‍රී 7ට ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජන් වහන්සේ අභියස විශේෂ මණ්ඩපයක තැන්පත් කරලා ඒ වෙලාවේ ඉඳලා 25 වෙනිදා දවල් 12 වෙනකම් දිවා රාත්‍රියේ චූඩාමාණික්‍ය ප්‍රදර්ශනය කරනවා. 23, 24, 25 කියන දවස් තුනේ අඩුමාසේ දවසකට ලක්ෂයකට අධික ජනතාවක් මේ වන්දනාමාන කිරීමේ සඳහා පැමිණෙයි කියලා. ඒ පැමිණෙන අයට ඔබට හැකි ආකාරයෙන් ආහාර පාන ආදියෙන් ජලයෙන් සත්කාරයක් කරන්න ඔබ කැමති නම් ඊට අවස්ථාව තියෙනවා. මහා සංඝරත්නයටත් අපි දානමාන සම්පාදනය කරනවා. ඒ සඳහා අටමස්ථානාධිපති නායක හාමුදුරන් වහන්සේ විසින් ඒකට සංවිධානය කරලා තියෙනවා. පින් කැමති සැදැහැවතුන්ට ආරාධනා කිරීම තමයි ඇත්තටම අපි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. මෙරට මුහුදු තිරයෙන් පළමු වරට සීල් මත්සෙකු හමු වී තිබෙනවා. උණවටුන ප්‍රදේශයෙන් මෙම මත්සයා හමු වූ බවයි නාර ආයතනය පවසන්නේ. ඕස්ට්‍රේලියාව ඇන්ටාක්ටිකාව වැනි ශීත දේශගුණයක මෙම මත්ස්‍යයන් වැඩි වශයෙන් ජීවත් වනවා. උණවටුන දලවැල්ල ප්‍රදේශයේ ගොඩබිමට ආසන්න මුහුදු තීරයේදී මෙම මත්ස්‍යයා හමු වී ඇත්තේ අද උදෑසන කාලයේදී. ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග සීතල දියවැල් ඔස්සේ මෙම මත්ස්‍යයා පැමිණ ඇතැයි විශ්වාස කරන බව නාර ආයතනයේ සමුද්‍ර ජීව අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ උපුල් ලියනගේ මහතා පවසනවා. ITN ප්‍රවෘත්ති තුළින් අදට අපි සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk